ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියේ පරාද වෙන්නේ දෙකට එකක් විදිහට. හැබැයි ඒ තරගාවලියේ දෙවැනි තරගයේ ජය ගන්න අපිට ඕනෑ තරම් අවස්ථාව තිබුණත් අවසානයේ තරගයේ කෙළවර වෙන්නේ පරාජයකින්. හැබැයි තරගාවලියේ තුන්වෙනි තරගයේ ජය ගන්න ශ්‍රී ලංකාව සමත් වෙනවා. ඊට පස්සේ T20 තරගාවලිය ආරම්භ වෙනවා. තරගාවලියේ පළවෙනි තරගයේ ඉන්දියා කණ්ඩායම ජය ගන්න සමත් වෙනවා. ඒ තරගයේ ශ්‍රී ලංකා පන්දියවන්න ඉතා හොඳින් පන්දියවුවත් අපේ මැදපෙළ ප්‍රතිකරුවන්ට ලකුණු හතරට එන්න බැරි වීමත් එක්ක තරගය පරාජයට පත් වෙනවා. ඊට පස්සේ ඉන්දියා ක්‍රීඩක ක්‍රුණාල් පාණ්ඩ්‍යාට උණු අක්‍රතැබ්බයක ඉන්දියා කණ්ඩායමේ ක්‍රීඩකයන් රාශියක් නිරෝධායනය කරන්න සිද්ධ වීමත් එක්ක ඉන්දියා කණ්ඩායම තරමක ගැටලුවක් එක්ක තමයි අවසන් තරඟ දෙකට එන්නේ. ශ්‍රී ලංකාව මේ තරගාවලියට එන්න කලින්ම ප්‍රධාන ක්‍රීඩකයන් රාශියක් නැතුව තමයි එන්නේ. ඒ වගේම T20 තරගාවලියට ලොකුවට බලාපොරොත්තු තියාගෙන හිටපු බහනුක රාජපක්ෂ වගේම පළවෙනි තරගයේ ශ්‍රී ලංකාවේ දක්ෂතම ක්‍රීඩකයන් චරිත අසලංක නැතුව තමයි ශ්‍රී ලංකාව අවසන් තරඟ දෙක සෙල්ලම් කරන්නේ. ඒ වගේම කණ්ඩායමේ හිටපු T20 තරගවලින් අත්දැකීම් අතින් ඉහළින් හිටපු ඉසුරු උදානත් දෙවැනි තරගයේ එක පන්දුවක් ඇව්වට පස්සේ ඇති වුණු ආබාධය නිසා ශ්‍රී ලංකාවට අහිමි වෙනවා. මේ විදිහට ඉන්දියාව වගේම ලංකාවත් ප්‍රශ්න රැසක් එක්ක තමයි T20 තරගාවලිය සෙල්ලම් කරන්නේ. කොහොම වුණත් අත්දැකීම් අතින් බලද්දී ඉන්දියා කණ්ඩායමට සෙල්ලම් කළ ක්‍රීඩකයන්ගේ IPL අත්දැකීම් එක ලංකාවේ තරුණයන්ට හැරෙන්නවත් බැරි තත්ත්වයක් තියාගෙන තමයි ශ්‍රී ලංකාව තරගාවලිය දිනන්නේ. අවසන් තරඟ දෙකටම සෙල්ලම් කළ පදික්කාල් ගයික්වාඩ් වගේ ක්‍රීඩකයෝ පසුගිය වතාවේ IPL තරගාවලිය හොඳටම කළාය. ඒ වගේම නිතිෂ් රාණා සංජු සැම්සන් කියන්නේ IPL පිටියේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයෝ. පන්දියවන්න බැලුවත් කුල්දීප් චහල් වගේම වරුන් චක්‍රවර්ති කියන්නේ ඉන්දියා කණ්ඩායම නියෝජනය කළ ඕනෑම අවස්ථාවක ඉන්දියා කණ්ඩායමට සෙල්ලම් කරන්න පුළුවන් මට්ටමක හිටපු ක්‍රීඩකයෝ. ඉතින් මෙහෙමයි හිටපු කණ්ඩායමක් තමයි අපි පරාද කරන්නේ. ඒ නිසා මේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අතිශයම වැදගත් ජයක්. ඒ ජයග්‍රහණය ඉන්දියා කණ්ඩායම හමුව ලබාගත් ජයග්‍රහණයක්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.